අපි පිළිගන්න ඕන ඉතාම අමුහි කතාවක් කියනවා. අමුවෙන් උනත් ඒ කතාව කියන්න ඕන. පහුගිය කාල ඒ කියන්නේ යහපාලන රජයේ එහෙම නැත්නම් ඊට කලින් තිබුණු අපේ රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කියලා ભેදයක් නැතුව සැලකිය යුතු කාලය මේ මුස්ලිම් මැතිවරණයේ ඔක්කොම නෙමෙයි ඔක්කොම නෙමෙයි මේ චෝදනා සම්බන්ධයෙන් මේ චෝදනා නිසා අපි දන්නවා සමහර මුස්ලිම් සමාජයේ අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. හැබැයි මුස්ලිම් සමාජයේ අපහසුතාවයකට පත් වෙන තැනට මේ වැඩ පිළිවෙල දුන්නේ කවුද? තමුගේ කාර්යය. ඇත්තටම ඔවුන් ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව. ඒගොල්ල පොලිසිය ඇතුලේ පොලිසිය. නීතිය ඇතුලේ ඒගොල්ලන්ගේ වෙනම නීති. ඒක මගේ විශ්වාසය නම් ඉස්ලාමික රාජ්‍ය ගොඩනැගී යුතුයි කියන තැන ඉඳලා බදුළු දීමු කරන්නේ තව කණ්ඩායමක් වෙ ඉන්නවා. ඒක ප්‍රශ්නේ තමයි මේ චෝදනා ලබපු උන් ඔක්කොම ටික අරගෙන අතරංගුවට අරගෙන අදාළ ප්‍රශ්න කිරීම කරන්න නැතුව මොකද්ද මේ නලවර නැලවි? දැන් කොමිසමක් තියෙන නිසා අපි ඒක වැඩි කතා නොකර ඉමු. දැන් අපි විල්පත්තු සම්බන්ධයෙන් මුලින්ම හිතලා බලමු. ඒ වගේම අක්කර 3000ක ඔක්කු පිටපත් අපි SCA එක බාර දුන්නු ඒ දවස. බ්‍රේක් පාර්ශව මිනිස්සු මහජන කොමිසමක් දාන මහල් මොනසමසදාව වැඩ පිළිවෙලකට මේ මුල පුරන කරපු දෙයක්. අව වගකීම කියනවා ඔය එක්තරා মানে ඉදිරියේ නම කොට මතක දෙන්නේ ඔහුගේ බෑවරේ බෑවරේ මාළු ගබඩාවේ මයිෂක්ටියක් දාන්නේ මරදාදි දෙකලෙන් එහෙම මේකොල මේ අපිට මේ සංහිඳියාව කතා කරන්න කියලා වැඩ පිළිවෙල මම මේ අතවසේ මේ නිහඬව ඉන්නේ ස්ථානගත කරලා ඉවරයි. රාගයන් වගේ පේනහන වගේ වැඩක් කියලා තියෙනවා. ඒ නිසා ඉස්කෝලේ චෝදනාලේ ගුණක් පොදෙන් ඉස්කෝලේ දැන් කියන ශරීර විද්‍යාවයි. ඊළඟට අනෙක් බොහෝ පාර්ශවයන් තව උච්චින් ඉන්නවා. ඒක නිසා බඳුන් දින මාත් ඉවරයි. උපසාර චෝදනා ගන්නවා කියලා තියෙනවා. කියන ගැටලුව තමයි දැන් අපිට අර වී වාර්තා හදන හදන ඉබ්බන් ඉත පොලිසිය බලන්න එපා අධික අපහාස කියනකොට මෙන්න යන්න මාස 6කට කලින් එනවා මේ නඩු විභාගය තුළ තීන්දුව දීලා ඔක්කොම ඒ වීගේ නෑ නේ මිනිස්සු එමුතුරු නිසා කර මට නෑ ඒ කියන්නේ මොකක් මොකක් ඒක නෑ අනුමස අපිට නම් මගේ අම්මේ හරි වැඩි තියා මම චෝදනා කරන බදුලි දින්ට තමුන්ට මොකක්ද තියෙන අයිතිය විපත්තුවක් කන්නේ දැන් ඔහු කියනවා අපි මේ රාජපක්ෂ මහත්තයා නමගන්නේ මේ ඒක පාඩ රාජපක්ෂ මහත්තයා ළමගේ අපි බුදලා දිනා මේක. ඒතකොට එදා අපි හෙළිදරව් කරනකොට එයාලා දැක්කා. උරු ඒක අවියක් කරගෙන පලියක් කරගෙන ඒ විපත්තිය අපි ගන්න ටිකයි කවොච්ච දින මඩකලත් ඒ කවොච්ච දින රෝමියායි ප්‍රශ්න. එතකොට ඔහු නිවාසෙම තිබුණේ රටේ මිනිසුන නිවාස නැත්තම් නිවාස හදන්න ඕන නිවාසෙම නිවාසෙම කියන්නේ නෑනේ ජීවිතයක් දිගට කරන්නේ මේ සිස්ටම් එකේ වැරදක් නෙමෙයි අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමයක් විතර මේ අරමුද මුස්ලිම් මිනිස්සුන්ට ඉවර නැත්තම් ඉවර දෙන්න ඕන දැන් මේ කැලි කප්පපා දෙන්න කවුරුවත් අද ඉලා ගොනේ දැන් මේ කොළඹ තියෙන තරබදේට මිනිසුන්ට ඉන්න නැතිද මේ ෆ්ලැට් ගහන්නේ
ඔවුන් හාවිසි නම් දෙනක මේ ෆ්ලැට් පහේ ෆ්ලැට් 10 එක ගහන්න ඕන. දෙවියෝ මලේක පෙන්නේ නැහැ. ඒ ඒක නැතුව ජාතික ආරක්ෂාව බලපතල තරජයක් කරන විදිහට මුළු මුළු ගේලි මල්ලේ කපාගෙන ඉන්නේ. එතන ඉඳලා මේක බලන්න ඕන නිසා වහා මේ හොරකම් කරන්නේ කියන්නේ. ඒ සියලු පාර්ශවකින් චෝදනා එක. චෝදනා යොමුනේ විදියේ වර්ගකාරී පෙන්නේ නැහැ. ඒ අමතරමින් මේක ඉක්මන් කරා. මොකද මේ මේ හොරකම් උදාහරණයක් කියන්නේ. මේගොල්ලන්ගේ සිස්ටම් හැබැයි කන්ටේනර් පහ රටිනා අලුත් ග්‍රාස් එහෙමයි කන්ටේනරේ අස්වාදන තියෙන අලුත් තමයි ඉතින් එහා තියෙන්නේ හා කන්ටේනර් එකේ අඩිය පරිවර්තන කරනවා කොහොමද යන්නේ මේ එළියට ගන්න වෙලාවට අනේ වේගු ස්කෑන් එක වැඩ කරන්නේ නැහැ ඒ වෙලාව ඒක ගියෙත් නැහැ මේ කවද නතර කරන්නේ? එතන මේක සෑහෙන හිල් කියන වහන. දේශපාලකයන්ට ප්‍රමාණක් නෙවෙයි, ඉන්දරාලේ මොනෙක් වැඩ කරනවා. ඉතින් බුද්ධිලින් සම්බන්ධයෙන් සාර චෝදන අපිට පෙන්නන්න පුළුවන් ඒ ඔහු නියෝජනය කරන මතවාදයේ ඔහු පෙන්නන කඳ ඒ සහරාණගේ වැඩ පිළිවෙල වලට සහය දුන්නද නැද්ද? මේ වෙන නෑ අපි දන්නේ නැහැ කියලා කියන්නේ. සින්ද වහාම ඔහු සම්බන්ධයෙන් මේ ප්‍රයත්නෙ ඉතින් ජාති ප්‍රේතවාදයක් නෙමෙයි. මුස්ලිම් සමාජයට මේ චෝදනාලකපු නායකයන්ගේ දරෝ විශ්වාසු නැද්ද නේද? බුද්ධක් නැද්ද? මුදින් මේ රටේ මේ දේශපාලනය කරන නියෝජනය කරන ගොල්ලෝ නීතියක් නැහැ නේද? හොඳ ජාතිකවාදී මේ රට ජාතික ඒකාබද්ධතාවය ගොඩනගා ගනිමින් අලුත් මුස්ලිම් නායකත්වයක් දරන අවශ්‍යයි. මේ මේ පිළිවෙන්නේ මේ මේ මිනිස්සු ප්‍රේමයක් කරන්නේ නැහැ නදී කොයි ආණ්ඩුවාව දෙයක් දෙන්න ඕන මේ කර්මාන්තවත්ය නිසා ඇයි මොකද නිසා දෙනවා පිටරටේ සිංහල මුහරි මේ තමයි රටගෙන හිටලා උපරපන් උපරවගෙන හිටලා සිංහල දෙමළ නැරේ මුස්ලිම් බලද කියලා බේරයක් නැතුව සාමයට ලැබිව මේ රටේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් පරිසරයක් හදාගන්න දැන්වත් කරගන්න මේ කප්පරින්ගේ මේක මුදව ගන්න මේ මාෆියාවේ